හරි එතන අපේ පාඩම මල්ටිමීඩියා right multimedia තමයි පුතාලගේ පාඩම. එතන multimedia පාඩම කියලා දෙන ඉස්සෙල්ලා මම පුංචි slide එකක් පෙන්නනවා දැන්. සිංහරාජ rain forest ගැන. දැන් මම මේක කියවන්න කිව්වොත් ඔයාලා කැමතිද මේක කියවයිද? අපෝ නෑනේ. අකුරු ගොඩක් තියෙනවා. බොහොම කම්මැලිනේ. හැබැයි මම මේක පෙන්නුවොත් මේකේ අදහස් ගොඩක් තියෙනම pictures තියෙනම animation තියෙනම chart එකක් තියෙනම අකුරු තියෙනම right මේකේ audio දාලා දාන්න පුළුවන් අවශ්‍ය නැහැ මේකේ දාලා තිබුණා දැන් මෙතන අයින් වෙලා තියෙන්නේ එහෙනම් මොකද්ද මේ multimedia කියන්නේ ඉතින් මෙතන බලන්න පුතේ ලස්සන pictures තියෙනවා ඒ වගේම animation තිබුණා right video ගන්න පුළුවන් right එතකොට මේකෙන් අපිට කිසියම් පණිවිඩයක් effectively දෙන්න පුළුවන් ඔයගලන්ට ඉතාම ගුණාත්මකව කිසියම් පණිවිඩයක් දෙන්න පුළුවන්. එහෙනම් information presented in more than one format we call multimedia. So we are using several medias. So that is we call multimedia. So it can be combination of text, images, then video, game animation, audio, interactivity. तो मैं वहीं समान्वित वहीं मैं बाना वीडियो एका, मैं एनिमेशन एका, ऐसा जीवी करने के लिए क्या है? हंड पाटे आक, हंड आक. ये वाकी में इंटरैक्टिविटी क्या है ना पुताला आपे ऑनलाइन क्लास से के बादल दाव से करे मुखा द वेबसाइट साधारण ने आपे वेबसाइट ठेका खा रहा था मैं इंटरैक्टिविटी तक इन्हीं में नेता वे ऑनलाइन क्लास से के बलन हाँ दे सो दैट इज इंटरैक्टिविटी राइट इन्हें ना आय मत किए ना बहुमाध्य के लक्षण ने रूप अक्षरों वीडियो ऑडियो सजीवी करने ये वगैरह में वेब बड़े भी आखा रहा ने तं इंटरैक्टिव ने विधि है माध्य बाविता के लिए मत මම දැන් කතා කරන මාතෘකාව තමයි graphics ගැන විතරක්. මුලින් අපි පින්තූර ගැන කතා කරමු. දැන් මේ පින්තූරයක් මම පෙන්නලා තියෙනවා a picture worth more than 1000 words. මේ පින්තූරෙන් අකුරු 1000කින් කියන්න තියෙන දෙයක් අපිට නිරූපණය කරන්න පුළුවන්. right? එතකොට ඒක අනිවාර්යෙන් ඔයාලා ඔක්කොම දන්නවා. මොකද ඉස්සර කාලේ භාෂා තිබුණේ නැහැ නේ. රූප වලින් තමයි අපේ අදහස් නැත්නම් තොරතුරු සංවේදනය කරේ. එතකොට අපේ පරිගණකයට ආවම මේ රූප එක එක විදිහට බෙදන්න පුළුවන්. අපිට පුළුවන් 2D pictures කියනවා 3D pictures කියනවා. එතකොට real 3D අපි කියනවා ඔගොල්ලෝ දැකලා ඇති අර මේ කණ්ණාඩි දාලා එහෙම බලන real 3D pictures. එතකොට ඒ වගේම අපේ අපි ගත්තොත් picture එකක් ගත්තොත් basic element of digital graphic graphics එතකොට අපි දකින්න පින්තූර පරිගණකයට ආවම අපි කියනවා digital graphics කියලා. ඒගොල්ලන් අත්ින් අඳින පින්තූර කොලයක් පාවිච්චි කරලා පෑන්ක් පාවිච්චි කරලා පැන්සලක් පාවිච්චි කරලා තීන්ත පාවිච්චි කරලා අඳින පින්තූර අපිට පුළුවන් ස්කෑන් කරලා එම නැත්තම් උගලන්ට පුළුවන් ඒකේ ෆොටෝ එකක් අරගෙන ගන්න පුළුවන් කම්පියුටරේට. අනේ එතනදී අපි ඒකට කියනවා digital graphic කියලා. අපි කියනවා සංඛ්‍යාංක ග්‍රාෆික කියලා කියනවා. මේ ග්‍රැෆික් වල තියෙන මූලික ආංග ටික මම ප්‍රශ්නයක් අහනවා හොඳට මතක තියාගන්න. එක තමයි පාට කලර් දෙක එකි ප්‍රමාණය සයිස් රෙසලූෂන් මේ වචනේ අලුත් ඕගොල්ලන්ට මම දැන් කියලා දෙනවා ඒක ගැන පික්සල් රයිට්. එතකොට මේ पिक्सेल सह रेसोल्यूशन के न माँग किया ला देने ना माँग ओया लटे पिंटूरा ओपन कराने में बने माँ तो बोले ए पिंटूरे दी ओगला न माँ पेनने पिंटूरे बाला नो न माँ पिक्सेल का पेनना ना दाने अ पिक्सेल इस अ टाइनी इट्स अ डॉट राइट इट इस अ डॉट हैविंग कलर्स which displayed on computer screen pixel එකක් කියන්නේ මොකද්ද ඔයගලගේ රූපයක් අරගෙන ඒ රූපේ අපි scan මේ ගොඩාක් ලොකු කරලා බලමු මම පෙන්නනම් පින්තූරයක් ඔන්න ඔයගලගේ
GIMP software එකටම මම ගියා මම රූපයක් අරිනවා මේ පින්තූරේ ගන්න මම ඒක ඕපන් කරා මේ පින්තූරේ මම විශාල කරනවා මේ විශාලක කාචයක් තියෙනවා අපි zoom කියන නම දැන් අපේ software එකත් zoom නේ zoom කියන මේ zoom කරනකොට මේ පේන dot එක තමයි pixel එකක් කියන්නේ ඔන්න පුතාට pixel එකක් තියෙනවා right ඔන්න ඔය පින්තූරේ හැදිලා තියෙන්නේ pixels වලින් එතකොට අපි I am a presentation එකට. අද මේ පුංචි කොටුවක් නැත්නම් dot එකක් තමයි අපි මේ pixel එකක් කියන්නේ. එතකොට a pixel is a tiny illuminated dot having color. දැන් මේක බලන්න මේකේ තියෙන පාට. Right? දැන් අපි Presentation के गिहिल लाभालमु pixel यानु आँकी का graph का मूल्य का त्यानु में के केदम में कोटुव किंतु में हाथ लाती है। पुता मावागन में हम उगलम पुंचिकाले पुंचिकोला अलोला आदि ना चित्र। अभी एक ने किनो mosaic नेतं अभी किनो collage pictures के लकिनो ने आ collage picture के पुंचिकोला अलोला आदि ने कुट ए पुंचिकोला कैला के लहिताना ओया pixel लेका right दर में ती ने pixel लेका पुते මේ තියෙන pixel රාශියක් array එක මේ pixel row එක මේ pixel column එකක් ආ දැන් අදහසක් ගන්න මොකද්ද මේ pixel එකක් කියන්නේ මේ මල විශාල කරලා මමත් පෙන්වුවේ මලක්ම තමයි නේද පුතේ right හරි එතකොට මේ graphic එකේ තියෙන colors pixel එකක bits වලින් නිරූපණය කරනවා ඒ කියන්නේ එක pixel එකක් ගත්තාම මේ තියෙන්නේ එක bit එකක් එක bit එකක් නියෝජනය වෙන වර්ණ ගන්න ඕන වර්ණ දෙක බිඳුව එක වර්ණ දෙක එතකොට bits දෙකක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ පුතේ මම ඔගලොත් එක්ක binary කරලා තියෙන හින්දා දැන් මට ඒ ගැන කතා කරන්න පුළුවන් වෙන්න තියෙනවා කොටු දෙකක් ඒ මේකේ තියෙන එක කොටුවයි එක bit එකයි දාන්න පුළුවන් එක බිඳුව එක එක මේකේ කොටු දෙකක් තියෙනවා නම් එක බිඳුව බිඳුව දාන්න පුළුවන් එක බිඳුව එක දාන්න පුළුවන් එක එක බිඳුව දාන්න පුළුවන් එක 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 දාන්න පුළුවන් එතන මේ ආකාර හතර දාන්න පුළුවන් එහෙමනම් බලන්න පික්සල් එකකට bits හතරක් තියෙනවා නම් පුතේ ඒ කියන්නේ මේ වගේ හතරක් තියෙනවා නම් 1 2 3 4 මේකට දාන්න පුළුවන් එකකට දාන්න පුළුවන් නම් एक को बिंदु एक को एक दान पुलवान ना बार के देखा ही नहीं यह ना कोमद वेन्नों ने देखे बाले हाथर हाथर क्या ने ऐ बिट्स गाना मेक बिट्स गाना देखा ही ना कोमद याने देखे बाले देख एक याने वारना हाथर आय वारना हाथर आय मेक इतिये ना देखे बाले हाथर आय क्या ने कामरा हाथर रखती है ना मा एकाई हाथर क्या ने so that means 2^4 that means 16 colors right හරි එහෙනම් අපිට මේකේ බලන්න පුළුවන් මේ තවත් දාලා තිනු මේ එක bit එකකින් පෙන්වන්න පුළුවන් colors දෙකයි මෙතන colors හතරයි ඒ වගේ යන්න පුළුවන් එහෙනම් ඒ වගේ අපිට පුළුවන් pixel එකක ඇති bits ගන්න 16ක් නะ 2^16 ඒ කියන්නේ 65536 ලොකු ප්‍රමාණයක් නේද පුතේ ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් පාට ගන්න පුළුවන් right නමලන්නේ දැන් ඊළඟ ප්‍රශ්නේ මේකත් මං අහන ප්‍රශ්නයක් කම්පියුටර් ග්‍රැෆික්ස් මං කියුවා 2D 3D ඒ වගේ බෙදනවා වගේම කම්පියුටර් ග්‍රැෆික් දෙකකට බෙදන්න පුළුවන්. ඔන්න එක වර්ගයක් තමයි bitmap කියන්නේ. ඒකට තව නමක් කියනවා raster කියලා. raster අනිත් වර්ගයට කියනවා vector. එතකොට මේ raster graphic vector graphic වෙන් කරන්න මං හොඳ වැඩක් කියන්නම් උගලන්ට. ඒ picture එක ලොකු කරලා බලනකොට අර විදිහට පුංචි බොඳ වෙනවා නම් අපි ඒක කියනවා bit map එකක් කියලා. vector graphics වල එහෙම වෙන්නේ නැහැ. ඒතර හොඳට බලන්න මේක. මේ vector graphic එකක පුතේ පින්තූර හැදිලා තියෙන්නේ මේ වගේ පුංචි dot curves එකතු වෙලා මූණක් අඳිනවා නම් මෙන්න මේ වගේ dots තියෙන්නේ. අර පොඩි කාලේ තියාකල රූප අඳින්නේ අන්න ඒ වගේ ඔන්න ඔය වගේ තමයි vector graphics वेक्टर कांड सो व्हेन यू ज़ूम दिस काइंड ऑफ पिक्चर
it will not affect to the picture quality. මේ බලන්නකො මේක හත් ගුණයක් magnify. හත් ප්‍රමාණයක් zoom කරලා ලොකු කරලා අරගෙන magnify කරලා ඒ උනාට මේ ice cream label එකේ මේ ice කියන වචනෙට මුකුත් වෙලා නැහැ. But if that image is in bitmap, it will affect. මේ බලන්න zoom කරනකොට මොකද වෙන්නේ? ඒක rasterize නැත්තම් බොඳ වෙලා පේනවා. තව විදිහකින් කියනවා නම් මේ raster pictures හැදිලා තියෙන්නේ අර කියන જાතිය පුංචි පුංචි dot වලින් හරියට collage පින්තූරයක් වගේ තමයි. වෙට්ට හැදිලා තියෙන්නේ dot curves යා වෙලා. ඒ කියන්නේ මේකේ ඔයාලට මවා ගන්න පුළුවන් clip part word වල තියෙන clip part. එහෙමත් නැත්නම් අපි ගත්තොත් logo එකකට පොඩි symbol එකකට මේ ක්‍රමය ඉතාම හොඳයි. හැබැයි අපේ photographs රැටෙන්නේ මේගොල්ලට. අපේ photographs රැටෙන්නේ මේගොල්ලට. එහෙනම් අපි මේ දෙන්නගේ වෙනස්කම් කතා කරමු. Raster pictures හැදිලා තියෙන්නේ pixels වලින්. හැබැයි අපේ vector හැදිලා තියෙන්නේ dot curves වලින්. ඉති සහ ඉරි වලින්, රේඛා වලින්. ඒ වගේම quality can be decreased with the resizing and editing. මම අර කිව්වා වගේ පුතාලට පේනවද මේ picture එකේ? මේක zoom කරනකොට මොකද වුනේ? ඔබලු දැක්කා. Zoom කරනකොට මේක ඉතාම quality අඩුවලා බොඳ වෙලා ගියා. මම ආයෙමත් පෙන්නන්නම් picture එකක් අරගෙන ඔයගලන්ට. Open. මොන මම මේ picture එක ගන්නම්. මේ picture එක zoom කරනකොට බොඳ වෙනවා කියලා මම පෙන්නනවා. ඔය වෙලාවේ මම කොරල් ඩ්‍රෝ ඕපන් කරන්න. කොරල් ඩ්‍රෝ කියන්නේ වෙක්ටර් පවුලේ software එක. එතකොට ඔයා හොඳට බලන්න දැන් මම මේ කියන කතාව වෙක්ටර් සහ raster අතර වෙනස බලන්න අපි software දෙක ගත්තාම හොඳටම අපිට තේරෙනවා. ඒ කියන්නේ වෙක්ටර් software එකක අපි රූපයක් ගමු. ඒ වගේම raster software වල පාවිච්චි කරන හැමෝම දන්න software එක තමයි photoshop. හැමෝම අහලා තියෙනවා photoshop ගැන. ඔයාලට photoshop දෙන්නේ නැති syllabus එකේ පුතේ photoshop කියන්නේ proprietary software එකක්. You have to pay for the company, adobe company, you have to pay for them. But this GIMP is free software where you can download from internet, right? ඒකෙන්ද syllabus එකට අපිට දාන්න බෑනේ පුතාලට photoshop. ඒක නිසා දීලා තියෙනවා ඒගොල්ලෝ GIMP කියන software එක. නමුත් ඔයාලගේ computer එකේ photoshop පාවිච්චි කරන්න තියෙනවා නම් දාලා තියෙන water photoshop එකක් වැඩ කරන්න පුළුවන්. අර විදිහම ටූල් ටිකක් තමයි තියෙන්නේ. එහෙනම් මම software දෙකම open කරනවා. මම මුලින්ම coral draw වල A අකුර ලියනවා. capital A. A අකුර ලියලා මට පුළුවන් එක ටිකක් ලොකු කරන්න. මම ටිකක් ලොකු කරා. හරි. ඒ වගේම photoshop ඔන්න open වෙලා තියෙනවා. photoshop වල අලුත් සුදු පාට කොලයක් අරගන්නවා. මේ graphic software වල වෙනස තියෙන එක හරියටම ඔයා චිත්‍රපත අරන් චිත්‍ර අඳිනවා වගේ තමයි. සුදු කොලයක් තියෙනවා ඒකේ චිත්‍ර අඳිනවා අකුරු ලියනවා වගේ වට පුළුවන් එහෙනම් ඒකෙත් මම කොල පාටම ගන්නම් පුතා කළු පාටම ගන්න දෙකේම එක පාට යමු අපි කළු පාට අරගෙන මම එයාගෙත් තියෙනවා text tool එක මම එයාටත් ගහනවා ඒ විදිහටම letter a letter a type කරලා මම ඒකත් ටිකක් ලොකු කරලා දැන් මම මුලින්ම කරනවා මොකද්ද coral draw වලට ගිහිල්ලා මම zoom කරනවා තවත් zoom කරනවා හානියක් වෙලා තියෙනවද අපෝ නැහැ ප්‍රශ්නයක් නැහැ maximum zoom level achieved අපි යමු photoshop වලට අපි ආටත් යමු zoom වලට යාගෙත් තියෙනවා zoom magnify glass එක මොන දැම්මද zoom කරන අවස්ථාව දීලා තියෙන zoom zoom ඔන්න zoom වෙනකොටම මොකද වෙන්නේ ආ quality අඩු වෙනවා පේනව නේද හරි ඔයා දැක්කා quality අඩු වෙනවා එතකොට පුතා දැන් තීරණය කරන්න පුළුවන් softwares දෙක ගැන හොඳට. මොකක්ද? Raster pictures වල zoom කරනකොට edit කරනකොට quality අඩු වෙනවා. But quality is not affected by the resizing and editing. ඒක මතක තියාගන්න ඕන. Right. එහෙනම් raster හොඳ කාටද? Good for complex artwork such as photographs. ඔයාගේ පින්තූර photograph එකකට raster හොඳයි. Vector හොඳ මොනවටද? Logo එකකට. Logo එකකට. Right?
file size, large file size. Because the many dots, they can අපිට ගොඩාක් pixels වලින් හැදලා තියෙන මේක හින්දා මේ ප්‍රමාණය වැඩි මේක ඔයගලගේ අච්චුපතේ පොඩි වැරද්දක් වෙලා තියෙනවා ඒක මම කියලා තියෙන්නේ ඕනි තැනක බලන්න ඔයගොල්ලන් රාස්ටර්වල ප්‍රමාණය capacity එක වැඩි එම ෆයිල් එකම එම විදිහටම save කරොත් ඒක vector power විදිහට ඒකේ අඩු ඉඩක් කියන්නේ හේතුව තමයි එයාගේ තියෙන මේ dot curves විදිහට object එකක් විදිහට තමයි මතක තියාගෙන තියෙන්නේ හරි ඊළඟට මම කතා කරන්නේ colors ගැන Colors will work the cactino, the Tangana make colors work the cactino. Ulan colors will display screen will a computer key screen key the enemy RGB colors. If I give a print will a Bavitakana printer printer printing press will a Pavi chicken, no me CMYK method. There may RGB killakian a red, green, blue, Pradana Varna tuning Hadilatin. ඊළඟට මේ වර්ණ හැදෙන හැටි බලන්න red green එකතු වෙලා තමයි yellow හැදෙන්නේ green blue එකතු වෙලා තමයි cyan කියන මේ නිල් වර්ණයක් හැදෙන්නේ ඒ වගේම red blue එකතු වෙලා magenta වර්ණය හැදෙනවා මේ ඔක්කොම එකතු වෙලා white හැදෙනවා මොකද්ද මේ එකතු වෙනවා කියලා කියන්නේ පුතේ මේ හැම කලර් එකකම තියෙනවා බිඳුවක ඉඳන් 255 වෙනකන් ප්‍රමාණයක් ඒ කියන්නේ මේ Photoshop වලට ගිහිල්ලා මම වර්ණ පෙන්වන්නම් ඔයගලන්ට මේ වර්ණ වලට ගියාම මේ තියෙන්නේ RGB කියලා මේ RGB වල අපිට පුළුවන් මේ මේ විදිහට ඕනේ වර්ණයක් තෝරගන්න. එතකොට මෙතන තියෙනවා පුතේ 255ක් යනකම් යන්න පුළුවන් උඩරිම ආගේ මේ යන්න පුළුවන් උඩරිම ආගේ ගත්තොත් 255. අවම ආගේ ගත්තොත් 0. ඒ කියන්නේ red වලත් The Siapanas Pahi in the window when a can green well at the Himai, Hame came and wet Yanapulang Uprimagana 255. Ehinang Mithana Varnaki Akthina, the Bindu at Tekagatam, the Siapanas Hayakthina, may at Tekagatam, the Siapanas Hayak. Ehinam Putta make it Varnathina, the Siapanas Hayavadikirima, the Siapanas Hayavadikirima, the Siapanas Hayakani, million. දාසයකට වැඩි ප්‍රමාණයක් මෙතන අස්සේ පාට තියෙනවා. ඒ කියන්නේ පුතාට මෙතන ඔයාගේ පාට පෙට්ටි මෙච්චර ප්‍රමාණයක් පාට තියෙනවා. ඒ කියන්නේ කොච්චර ලොකු පාට පෙට්ටියක් වෙන්න ඕනද නේද? හරි. දැන් දර්ට අහගන්න මේක මට ඕන නම් රතු පාට හදන්න මම 255යි green බිඳුවයි red බිඳුව blue බිඳුවයි කරාම මට උඩරිම රතු පාට එනවා. ඒ වගේ ඔයාට උඩරිම නිල් පාට ගන්න නම් මොකද කරන්න ඕනේ? red බිඳුව කරලා blue වලට උඩරිම වර්ණය දෙන්න එනම් උඩරිම නිල් පාට ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ වර්ණවල හැම එකේම උඩරිම ආගේ එනවා කියන්නේ මොන මන් 255ක් මේකට දැම්මයි කියන්නේ green සහ blue වල උඩරිම ආගේ දැම්ම කියන්නේ මොකද්ද පුතේ එන්න ඕනේ? Green, blue, yellow, parimage na cyan varne enno ni. Avilla the balan cyan varne. Hariyata mahari methi ni cyan varne. Na e wage ma mata 255 hama ekatama wediyen dammot enne upparima sudu paata. E na hama ekama binduwa karoth kalu paata labei. Hari api balamu eka attada kiyala. Oh, me thiyenne varna wala upparima age aawoth sudu paata labenama. ඒක අනිපැත්ත આવොත් කළු පාට තමයි. හැබැයි ඒ වගේ නෙවෙයි CMYK. CMYK වල තියෙන්නේ cyan magenta yellow එකතු වෙලා තමයි හැදෙන්නේ. නම් printers ලා printer press වල පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමවේදය තමයි. එතකොට මේකේ තියෙන වර්ණ ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට cyan magenta එකතු වෙලා තමයි ඒගොල්ලන්ගේ blue හැදෙන්නේ. Magenta, yellow, ekatula tamai, red hadin. Etukutum, cyan and yellow, ekatula tamai, green hadin. May okumekutunam, yagi hadin, black, have a black, mud black. Ara madavagi, keka kekatunam, hadinara amutu, tadakaluni, utunika, alupata, tahurupata, unnevagi patak hadin. Again, part of it, at the matin, the valati in a part of it.
මේක පරිගණකයේ තියෙන පාඩම. ඒක ඉතා විශාල ප්‍රමාණයක් අපිට මෙතන ගන්න පුළුවන්. එහෙනම් RGB වලට යන්න පුළුවන්. හරි. එතකොට මම යන්නම් දැන් මේ කතා කරන්නේ CMY කෙසේ RGB ඔන රෙසලූෂන් කියන කතාවට. පුතේ රෙසලූෂන් කියලා කියන්නේ අංගලක් ගත්තොත් මේ අංගලක් උඩ තියෙන කොටු ගණන. හරි. දැන් මම කිව්වොත් මේ අංගලක කොටු ගණන අඩුයි නම් ක්වොලිටි එක අඩුයි වට ඒක පේන්න ඕනේ. බලන්න අංගලක ඩොට් ගණන වැඩි වුණොත් හරි ලස්සන පැහැදිලි රූපයක් ගන්න පුළුවන්. එහෙනම් පුතා අපි මෙහෙම දෙයක් කරනවා මේ රෙසලූෂන් එක වැඩි වෙනවා කියන්නේ අඟලක තියෙන මේ කොටු ගාන වැඩි වෙනවා. හැබැයි කොටු ගාන වැඩි වෙනකොට තව දෙයක් වැඩි වෙනවා ක්වොලිටි එක ලස්සන මේ පින්තූරේ පැහැදිලි බව වැඩි වෙනවා. ඒ වැඩි වෙනවත් එක්ක තව දෙයක් වැඩි වෙනවා ඒ තමයි ප්‍රමාණය සයිස් එක. ඒ කියන්නේ බර වැඩි වෙනවා පික්චර් එකේ. එහෙනම් පුතා අපි websites වල pictures ගන්නකොට 72 පාවිච්චි කරනවා. හැබැයි print කරනකොට නම් අපි 300 තියාගන්නවා quality තියාගන්න ඕන නිසා. හරි. දැන් මේක තමයි අද දවසේ පාඩම. ඒ කියන්නේ resolution කියන්නේ අඟලක් උඩ තියෙන pixels ගණන. pixel per inch මේක මනින්නේ ppi. So it is pixel per inch. සමහරට කියන්න පුළුවන් dot per inch කියලා අඟලක් උඩ තියෙන dots ගණන. Right? එතකොට මතක තියාගන්න print වල හොඳ ලොකු ගණනක් දෙන්න ඕනේ. හැබැයි websites වල 72 හොඳට ඕම ඇති. මොකද අපිට picture එක බලන්න විතරයි ඕනේ. හරි දැන් පුතාලට ඊළඟ session එක මම call කරන්නේ මේ presentation එකත් upload කරලයි. හොඳට මේක බලන්න. මොකද පටන් ගන්නෙ මම Kahoot game එකකින්. ඊට පස්සේ තමයි මම application එකට එනත් අපි sessions දෙකක් call කරනවා ඔයගලන් දෙක. හරි. දැන් තව ටිකකින් මේක off වෙන්න ඉස්සෙල්ලා මම නැවත කියනවා pixels mean now here in photoshop අපි ගත්තොත් මේ තියෙන අඟලක් ගත්තොත් අඟලක් උඩ තියෙන මේ dots ගන්න count කරන්න ඕනේ. අපි ඒක බලමු මෙන්න මෙතනින්. මේ බලන්න. මේක තියෙනවා මේ තියෙන pixels per inch 72 කියන්නේ web එකකට මේක 300 කරොත් මොකද වෙන්නේ 300 කරොත් ඒක print කරන්න පාවිච්චි කරන්න පුළුවන් මට. එතකොට මේ quality වැඩි කරන්නේ ඇයි අපිට හොඳට print කරලා අතට ගන්න කොලේ පැහැදිලිව දීතිමත්ව පින්තූරේ තියෙන්න ඕනේ. හැබැයි web එක බලන්නේ අපි monitor එක ඉන්නේ. එතකොට අපිට ලොකු pixel එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර websites වල දාන pictures 72 pixels වල අපි තියාගෙන ඉන්නවා. හරි. එහෙනම් මම මේ session එක close කරනවා. පුතාලා upload කරලා තියෙන මේ presentation එක බලලා ඊළඟ එකට ලෑස්ති වෙන්න. ගන්න හැටි ඉඳන් දැනගන්න. You can go to Google and type GIMP, GIMP download, GIMP free download or GIMP download. Then you can click on the link where you can download GIMP software. මෙතනින් download කරගන්න පුළුවන්. ඒතර මම මේ link එක ඔයගලන්ට ආයමත් group එකට දාන්නම්. මේකෙන් ඔයගලන්ට පුළුවන් වයින්නේ Microsoft Windows නම් Linux නම් Mac OS එකේන ඕන එකකට ගිහිල්ලා අදාළ version එකේ ගැලපෙන download කරලා ප්‍රධාන මේ තියෙන GIMP for Windows. ඉතින් මේක download කරපුවන් directly. ඉතින් මගේ මේ download වෙලා තියෙන්නේ. පුතා ඒක බැලුවොත් මම පෙන්නන්නම්. මේ තියෙන GIMP software එක ඒක ලොකු ප්‍රමාණයකුත් නෑ free download කරන්න පුළුවන්. ඉතින් මේ පෙන්නලා තියෙන GIMP software එක මම මේකේ property ගිහිලා පෙන්නන්නම්. ඒකේ ගොඩක් ලොකු capacity එකක් නෑ 85.4 MB. right? හරි. දැන් ඒක double click කරලා ඔයා run කරාට පස්සේ ඔයාට ලැබෙනවා මෙන්න මේ විදිහට
ඔයාගේ interface එක මේක තමයි ඔයාගේ initial screen එක. ඉතින් මෙතෙන්දී ඔයාගේ මේ පෙන්වලා තියෙන්නේ වම් අත පැත්තේ තියෙන්නේ toolbar එක, tools sticker. මේකෙන් පුළුවන් අපිට ඕන දෙයක් කරන්න. ඒ කියන්නේ හරියට ඔයා චිත්‍රයක් අඳිනකොට pencil ඕනේ, ඔයාට මකනේ ඕනේ, ඔයාට chalk ඕනේ, අනේ වගේ අපිට අවශ්‍ය tools මෙවලම් ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ තියෙන්නේ ඒ tools තව වෙන විද විදිහට භාවිත කරන්න පුළුවන් ඒකේ properties ගන්න පුළුවන් ඒ කියන්නේ brush එකක් ගන්නවා නම් ඒ brush එක හීනි brush එකත් ඒක ටිකක් තව මහත් කරගන්න ඒ කියන්නේ ඒක settings වෙනස් කරන්න පුළුවන් tool settings වෙනස් කරන්න පුළුවන් right ඒ වගේම මේ අපි දන්න කියන සුපුරුදු menu එකක් තියෙනවා අපිට අවශ්‍ය දේවල් කරගන්න menus right උනේ මම මුලින්ම ඔයගලන්ට කරන්නේ මම ඔයගලන්ට දෙන task එක තමයි මම දුන්න task එකක් ඒ තමයි මම task එක ඔයගලන්ට ලියලව දෙන්න ඒ ටාස්ක් එක තමයි මම දුන්න මට ඕන හැමෝටම කියලා stay strong කියලා poster එකක් හදන්න මේ වෙලාවට ගැලපෙන්න. ඒකට අපි ලියන්න ඕනේ stay strong කියලා ලියන්න. මේක ලියලා අපිට ගැලපෙන ලස්සන පින්තූරයක් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන අපි ලස්සන poster එකක් හදලා අපි ඊළඟ සතිය වෙනකොට Google Classroom එකට post කරන්න ඕනේ හැමෝම. right? එතකොට මුලින්ම මම කියන්නම් ඔයගලන්ට file open ගිහිල්ලා ඔයාට පුළුවන් කැමති picture එකක් open කරගන්න. see file open file menu then open then you can open any picture like this. the picture එකක් එතකොට අපිට ගැලපෙන දැන් මේක මේ පික්චර් එකට ඔයා කැමති නම් මේක ඔහොම තියාගන්න පුළුවන්. දැන් මම අද කියලා දෙන්න හදන්නේ ටූල්ස් කීපයක් විතරයි. මම හොඳට බලන්න මම අද කියලා දෙන ටූල් එක. අංක 1 මම අද කියලා දෙනවා රෙක්ටැන්ගල් එකක් විදිහට සිලෙක්ෂන් එකක් දෙන්න ඕන නම්. මේ බලන්න පොටුවක් හැරීට සිලෙක්ට් කරන්න ඕනි වුනහම මට මේ ෆස්ට් ටූල් එකට යන්න පුළුවන්. මේ බලන්න rectangle select tool you can select as a rectangle then after you select you can delete also what am akala danna puluwa select karama thama dan api word wala one ekak api highlight karana anni select karana eka thama me thiyenne dan me oata kotuwak hariyata select karaganna ona me kramen run e kotuwe kemathi pramanayakata oata me vidihata size karaganna puluwa දැන් මේ selection එක එපානා selection එක ඕනේ නැත්නම් හොඳට බලාගන්න මොකද කරන්නේ select menu එකට යනවා none කරනවා none කියන්නේ no selection don't select so same time you can write down the shortcut keys shift control a where you can deselect select කරන්න එපා කියලා කියනවා يعني selection එක කරපු එක නතර කරනවා select none no කියනවා එපා select කරන්න කියන එක right same time you can select as ellipse ellipse එකක් වගේ select කරන ellipse ආකාරව select කර ගන්න පුළුවන්. දැන් මට මේ මල ඕනනම් select කරන්න මට මෙහෙම කළා. මේ මල select කරන්න පුළුවන්. හරි. දැන් ඔන්න මම පළවෙනි එක කියලා දුන්නා. කොටුවක් විදිහට දෙවෙනි එක කිව්වා මෙහෙම. දැන් අපිට එහෙම නැතුව වෙන විශේෂ හැඩ නැද්ද? right. ඒකට ඉන්නවා. එයාගේ නම බලන්න. free selection tool. මොකද හැම හැඩයක්ම මේ මල සිලෙක්ට් කරන්න ඕනේ වුණාම ඔයාට කොහොමද සිලෙක්ට් කරන්න වෙන්නේ? රවුමක් උත් නිවේ, කොටුවකුත් නිවේ නැණ ආක්‍රමවත් හැඩයක් නේද? irregular shape. So you can use free selection tool. මේක Photoshop වල ලස්සන නමක් කියනවා lasso කියලා පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේක මෙහෙම සිලෙක්ට් කරගන්න. නම් selection tools කියා කියලා දුන්නද? තුනක් කියලා දුන්නා. එකක් තමයි රවුමක් එකක් කොටුවක් එකක් ෆ්‍රී සිලෙක්ෂන් ටූල් දැන් මේ සිලෙක්ට් කරපු එක මට මකන්න පුළුවන් දැන් මට ඕනේ මේ සිලෙක්ට් කරපු එක නිවේ මට එළිය එක මකන්න ඕන නම් මම මොකද කරන්නේ සිලෙක්ට් ඉන්වර්ඩ් කියන්නේ එළිය අදම් මකන දැන් ඔයාලට පුළුවන් අවශ්‍ය ලස්සන හැඩයක් තියෙන අනිත් කොටස් ටික මකන්න මකනකොට මොකද වෙන්නේ මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක එනවා ඒක වයිට් නම් වයිට් එනවා අපි බලමු මෙතනට ගිහිල්ලා RGB colors million 16ක් පාට තියෙනවා. ඔයා ආසම පාටක් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයා ආසයි නම් රෝස පාට රෝස පාට ගන්න පුළුවන්. නමුත් මේ පික්චර් එකට රෝස පාට ගැලපෙන්නේ නැත්නම් ඔයාට වෙන ලස්සන අපි කියමු green එකක් කියන දාන්න පුළුවන් ආවන මං green දැම්මා. දැන් මම කවුද මොකක් වේද? දැන් එන්නේ අර background color එක. හරිද? right. දැන් ඔන්න ඔයාට කැමති විදිහට මම පික්චර් එකක්
තෝරන්න කියලා දුන්නා. හරි. ඉතින් මම ඒ දෙකම undo කරන්නේ කොහොමද? Control Z නැත්තම් edit ගිහිල්ලා undo කියලා යන්න පුළුවන්. Right? ඉතින් selection එකක් වෙලානේ තියෙන selection එක එපා නම් මොකද කියන්නේ? None. ආයි බලන්න. Selection එකක් කරලා තියෙන මොහොතක ඒ selection එක එපා කියන්නේ select none. Background color වෙනස් කරන්නේ You have to click on the background, then you can select whatever color you want, right? Then one mage aramunu tamai. Una me wage oval ekak aragatta. Mama select karanawa invert karala eliya makana. Etakota nikan katurakin kapala wage sharp edge ekak enne. Mata sharp edge ekak epa nan mama kiyana mehema. Select A bit feather. One feather can make a difference. I'm giving a feather. Can pixels are in mama. Asana bonda kala ganava edge. Right. Me pixel pramani amata podda podda vadi karanna puluwan api balamu edge ekak aragena pixel feather ekak dila ona etaram hondata aawena ha. Mama aayi undo karala select feather gihilla me feather ekak enne vadi karana. Me mata feather ekak pixels are in mata increase karanna puluwan. මම එච්චර වැඩි කරන්නේ නැහැ මං 30 pixels right then I'm going to delete so what will happen and then පේනවද ආවට පුතා වෙනස පේන්නේ නැත්නම් මං තවත් පොඩ්ඩක් pixels ප්‍රමාණය වැඩි කරනවා feather I'm going to give 50 pixels then I'm going to delete delete කරන්නේ කොහොමද මැජික් එකකින් නෙවෙයි හොඳයි Delete keyboard එක මට පෙන්වන්න බෑනේ පුතාට keyboard එකේ delete key එකෙන්. උන දැන් ඔයාලට පේනවා බොඳ වෙලා තියෙනවා. අපි select none ගිහිල්ලා selection එක අයින් කරලා බලමු. ආ ලස්සනට fade වෙලා තියෙනවා. හරි මම ඒ activity එක මුල ඉඳන් ආයි step by step කියලා දෙනවා. මෙහෙම ගත්තා. මම මේ වෙලාවේ ගන්න හදන්නේ වෙන picture එකක් අපි ගමු. අපිට ගැලපෙන ආ මේක හොඳයි අපේ රටට right මේ picture එක right දැන් මම මෙතන මම මේක select කරනවා මොන මුලින්ම කරන්නේ picture open number 1 first step picture open that means you go to file and open picture මුලින්ම ඇරිය ඊට පස්සේ මම දැනට මම යන්නේ select ellipse tool එකෙන් මට ellipse එකක් ගන්න ඕනේ මෙහෙම right then I have to Give a small feather. We'll give 50. Okay. Then not inside, but I had to select the outside. Then you go to invert. Mulima feather ekadunna invert karanna puluwan. Nathan invert kala feather denna puluwa. Then select a relevant color. Mata puluwan asara and. नील पाटक देन मैंने मैं भी दिए नील पाटक मंगा सा है हाँ ओके दें मटे वेला वा मकान ना डिलीट कर ले दें मट एलियनी में मगे आते इन्वर्ट वेला ना सिलेक्ट इन्वर्ट दें बने ऐसे ने मैं कुने इन्हें मंग इन्वर्ट मकान ना के लिए क्यों ना दें मकानो राइट दें मटे ओने भी दिए मेरे को आओ दें इलाका रे मुने तमाई मटे टेक्स्ट का टाइप करना होने दें मामा सिलेक्ट नान कल्ला सिलेक्शन करने दिखा रहला दें मामा टाइप करने में लसन पाठा करने पुला वाक्य में ती पाठा करने पुला तद्दर नील पाठा करने पुला गोना अरगे ना अब इटा इमने तंग खालू पाठा ला खालू पाठा वगे का करने पुला अरगे ना मामा दें टाइप करने में क्या मतलब प्रमाण या आपको लोगों का रगाने पुराना पास से मांग स्टे स्ट्रॉंग स्ट्रॉंग राइट दें मेक अट स्टे स्ट्रॉंग नंग स्ट्रॉंग फ़ॉन्ट का कौन है मांग मेक मैं पहले ना तो ये नहीं पता अट साइज़ से कर अन्य मांग साइज़ क्लासेन टे अदागता
Unamang tool then at the Kela Dune Metuna Mitrai, Ita Amatara text tool like a Kela Dune making a pro type cannibal. Ita Amatraman then into a water Kela then a move tool like a Kela tool like up where you can move objects here and there. See, you can move, right? Amitani select Kela name, Amitani move tool like a gatha. Move to like a methin, move to like a matame, akurutika had to make a cranapul. Right? I then metaname penalatini, may ma metana move curvate and a picture, what a picture can at one, may I gun a pull on the metanathin make a select relatini. Right? Or a pena the me, Matoya than a gratia gunapul. Hurry. Or Kamathi than a kintianapul. Hurry the picture coding selector and only picture when a scran known. Accruing select canon, accru select canon. Then Okatamai Wagi activity, Kamathi Vidiata, Kamathin and Kamathi Fontekatana Pulwa, or the Methani Pulwa, Namayanava, Palata Balana, Methina, Anik option sticker, right? Then we had a brush, Pavi chicken on a brush shapes than a Pulwa with them. Etopata to put a never the man text secretary right. May text secret a gila, where to make text take, methane in them what colors in a scanner pull work. Right? May pen latin font take away. If the fonts when a scanner, the latin. That appear methane, Mantava put a secretary anna, put a window at a gila, what a tools Amataka uno, never off uno, by the lava, what a methane, a other tools gun pull work. Right, methane tool options. Right, very like a tool like a open pull on ever never the gun pull. Ilanga to put on a methana penalty in it, a tools methamai, it's what a water, select tool sticker, methane gun, methana bad net, you know, methana select tool sticker theanema, ek a gun at pull. Ilanga to colors than known, or with the item of color mark cranapul one, then all at a may activity come at a color pendant. Right? Then all at the end, stay strong Sri Lanka kinaka. Aragina, up in Sri Lanka kila trianapula metana. Postrika Kadala, Google Classroom make it upload karana. Lassanama picture can at a post trigger selector. No, Ilamasati, the my selector. An eighth ekam oil actor, Midasila, where the Vedet Vilati and Hinda, Mamma Tawa, Badak Ovalanta de Nihitua, eighth amai, oil at the Latino Mamma Google Classroom, make it a gihim balana, Google Classroom, make it, you know, my notes to cut Vada de Latino. AK Photoshop not take a venema di latina putte, ekat balana, aking, all at Alut Nirmana Kran Pulwana, Ulu Alut Nirmana Krata Kamakne. Through Google Classroom, Miki Ulanga classic Tiana, Yamakitiano, Photoshop not take a di latino, ekat one cran pulla. In an api hit a ham of him, Etakam, Ulanda Pulwan, we activity tikakaran, it in the Mamma di latino, Photoshop, Coral Row, the Kama di latino, Eva game. විශේෂ ඇක්ටිවිටි එකක් දීලා තිනවා ඒ තමයි මෙන්න මේ සැලඩ් මෑන් හදන්න දීලා තිනවා සැලඩ් මෑන් හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ඔබ්ජෙක්ට්ස් ටික right එතකොට සැලඩ් මෑන් දිහා බලලා අර ඔබ්ජෙක්ට්ස් අරගෙන ඔයාලට හදන්න පුළුවන් මේ ඔබ්ජෙක්ට්ස් ටික අරගෙන සැලඩ් මෑන් හදන්න පුළුවන් ඒ කියන්නේ පුතා ඔයාලට පුළුවන් ෆයිල් ඕපන් කරලා picture karaganna image bank ekek thiyenawa oy kiyana start picture ekak metana මේ පිච්චේ එකේ වඩ රවුන්ඩ් සිලෙක්ට් කරන්න අවස්ථාව දීලා තිනවා මේ ආකාරයට. ඒකට වට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්න පුළුවන් රවුම් එකයි වටින්නේ මේ. අන දැන් වා සිලෙක්ට් කරා. right. ඒ වගේම එක එන්ටර් කරාම වට සිලෙක්ෂන් එක ලස්සනට ගන්න පුළුවන්.
දැන් ආයි බලන්න මට මේ රවුම ඕන නම් මෙහිම කළ සිලෙක්ෂන් එක අරගන්නවා තාම සිලෙක්ෂන් එක හරියට නැහැ ඔයා හොඳට හදා ගන්න පුතේ සිලෙක්ෂන් එක හොඳට හදා ගත්තට පස්සේ ඔයා එන්ටර් කීබෝඩ් එකේ එන්ටර් ප්‍රෙස් කරාම ඒ සිලෙක්ෂන් එක එනවා දැන් ඔයාට පුළුවන් ඔයාගේ අලුත් ඩ්‍රොයිං එකක් අරගන්න ෆයිල් නිව් ගිහිල්ලා ඒකට ඔයාට පුළුවන් මේ ඔබ්ජෙක්ට්ස් කොපි කරලා දාන්න right ඔයාට පුළුවන් copy මෙතනට ගිහිල්ලා මෙකට දාන්න කියලා මේක මේ නිල් පාට කරගන්න එපා මේක වයිට් කරගෙන ගන්න මොකද අපිට ඕනේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක්නේ නේද දැන් අපිට හදිසියෙන්වත් මේක බ්ලූ වුණත් ඔයාට වයිට් කරන්න ආයි මුලින් ඉඳන් යන්න අවශ්‍ය නැහැ ඔයාට කෙලින් පේන් බකට් එක තියෙනවා පේන් ගන්න වයිට් කලර් පේන් බකට් එක හොන අරුත් චූල් එකක් කියලා දුන්න මේ තියෙන පේන් බකට් එක කලර් බකට් එක මේකෙන් අපිට කලර්ස් ගන්න පුළුවන් හරියට අපේ තින්ත බාල්දියකින් තින්ත වැක්කිරුවා වගේම තමයි නම් අපි බලමු නැවතත් ඉගෙනගත්ත ටූල්ස් ප්‍රමාණය සිලෙක්ෂන් ටූල් තුනක් ඉගෙනගත්තා එකක් තමයි රවුම් සිලෙක්ට් කරන්න අනික එක තමයි විශේෂ මේ වගේ අක්‍රමවත් හැලයක් ආවොත් සිලෙක්ට් කරගන්න පුළුවන් පරිස්සමට සිලෙක්ට් කරන්න ඕන ඒ වගේම අපිට ෆොටෝ හැඩයක් ආවොත් සිලෙක්ට් කරන්න පුළුවන් මෙතනින් රෙක්ටැන්ගල් සිලෙක්ට් රෙක්ටැන්ගල් ටූල් එකේ මම මූව් කරන්න කියලා දුන්න සිලෙක්ට් කරන්න ඕනේ මේ ඔබ්ජෙක්ට් එකක් ඔයාට මූව් කරන්න පුළුවන් දැන් මේ මුළු පිච් එකම උනත් මූව් කරන්න පුළුවන් වාට ඒ වගේම මම කියලා දෙන්න දැන් අලුතෙන් ගියේ මොකද ෆිල් ටූල් එකෙන් ඔයාට කෙලින්ම කැමති පාට සිලෙක්ට් කරනවා අපි කියමු රෝස පාට ඕන රෝස පාට ටිකක් දැන් ඒ කියන්නේ පේන් බකට් එකෙන් අපිට පේන්ට් කරන්න පුළුවන් ඒ වගේම පුතා ඔයාට පුළුවන් ඒ කියලා මෙතන පේනන ටෙක්ස්ට් ටූල් එක එකෙන් ඔයා කැමති පාටක් සිලෙක්ට් කරලා ඔයා කැමති දෙයක් ටයිප් කරන්න පුළුවන් right ඒ ඔය ටික ඔයා පුරුදු වෙන්න මේ දවස් ටිකේ පුරුදු වෙලා ලස්සන බැනර් එක පෝස්ටර් එකක් හදන්න stay strong sri lanka කියලා එතකොට අපි මෙතනින් session එක ඉවරයි ඔයගලන් හෙට අපි හම්බ වෙමු ආයි ඊළඟ පාඩමත් එක්ක